අභ්‍යවකාශයේ සිට වැටෙන වස්තුන් අතරින් බහුතරයක් අප වායුගෝලය තුලදී ගිනි ගැනීමට ලක් වුණත් ඇතැම් වස්තුන් නිරුපද්‍රිතව පොළොව මත පතිත වූ අවස්ථාවන්ද නැතුවාම නොවේ. අද අපි ඔබව දැනුවත් කරන්නේ අභ්‍යවකාශයෙන් පොළොවට වැටුණු විශ්මයජනක දේවල් කිහිපයක් පිළිබඳවයි. අංක 1 න්‍යෂ්ටික අපද්‍රව්‍ය. 1977 වර්ෂයේදී සෝවියට් රුසියාව විසින් කොස්මස් 954 ලෙස හඳුන්වන චන්ද්‍රිකාවන් අභ්‍යවකාශගත කළා. නමුත් එහි සිදු වූ දෝෂයක් හේතුවෙන් න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකය වෙන් නොවී ඒ හා සම්බන්ධ වී පැවතියා. අප පෘථුවියේ වායුගෝලයට ළඟා වීමේදී එම චන්ද්‍රිකාවේ විකිරණශීලී සුන්බුන් දසත විසිරී ගියා. එම සුන්බුන් පතිත වී තිබුණේ උතුරු කැනඩාවටයි. එහි වූ විකිරණශීලී සුන්බුන් සෙවීමේ මෙහෙයුම ඔපරේෂන් මෝනින් ලයිට් ලෙස නම් කර තිබුණා. මාස කිහිපයක් පුරාවට සිදුකරපු විමර්ශනවලදී එම විකිරණශීලී න්‍යෂ්ටික අපද්‍රව්‍ය කැබලි 12ක් සොයා ගැනීමට හැකි වුණා. අංක 2 චන්ද්‍රිකාවක්. නාසා ආයතනය විසින් 1977 වර්ෂයේදී අප පෘථුවියේ කාලගුණික තත්ත්වය නිරීක්ෂණය කිරීමට TRMM ලෙස හඳුන්වන චන්ද්‍රිකාවක් අභ්‍යවකාශගත කළා. අවුරුදු 12ක මෙහෙයුම සම්පූර්ණ කර තිබූ එම චන්ද්‍රිකාව 2015 ජුනි 16 වෙනිදා පෘථුවියට කඩාගෙන වැටුණා. එම චන්ද්‍රිකාව ඉන්දියන් සාගරයට ඉහළින් ගිනිගෙන පොළවට කඩා වැටී තිබුණා. නමුත් ඇතැම් කොටස් සම්පූර්ණයෙන්ම ගිනිගෙන තිබුණේ නැහැ. අංක 3 මිනිසෙන්. එලෙස පොළවට ඇද වැටුනේ ගුවන්කරනම් ක්ෂේත්‍රයේ නොමැකෙන නමක් සටහන් කරපු ඕස්ට්‍රියානු ජාතික ෆෙලික්ස් බොම්ගාට්නර් මහතායි. හීලියම් බැලූනයක ආධාරයෙන් නොහු ස්තරගෝලය වෙත යවනු ලැබුවා. ස්තරගෝලය යනු පෘථුවියේ වායුගෝලයේ වූ දෙවෙනියට විශාලම ස්තරයයි. ඔහු එම පැනීම සිදුකරේ මීටර් 36,000ක් තරම් මිහල අහසේ සිටයි. ඔහුගේ වේගය වුණේ පෑට සැතපුම් 844ක්. 2012 ඔක්තෝබර් මාස 14 වෙනිදා ඔහුගේ අභ්‍යවකාශ පින්ම ලෝපුරා සජීවීව විකාශනය කළා. එම නිදහස් පින්ම සඳහා ඔහුට ගත වී තිබුණේ මිනිත්තු 4ක් වැනි කාලයකි. එය ලෝක වාර්තාවක්ද වෙනවා. නමුත් 2014 වර්ෂයේදී ඇලන් නෙව්ස්ටේස් විසින් එය බිඳහෙළනු ලැබුවා. අංක 4 දියමන්ති. 2008 වර්ෂයේදී පෘථුවියට උල්කාවක් කඩාගෙන වැටුණා. එය සුඩානයේ නිව්බියන් කාන්තාරයට ඇද වැටීමට පෙර විද්‍යාඥයින් එහි ගමන් මඟ නිරීක්ෂණය කරමින් සිටියා. විශ්වාස කරන්න, එම උල්කාව පරීක්ෂා කිරීමේදී එහි තිබී දියමන්ති කොටස් සමු වී තිබුණා. එතරම් විශාල දියමන්ති ඔවුන් මින් පෙර දැක තිබුණේ නැහැ. අභ්‍යවකාශය තුළ වූ උල්කාශ්මවල මෙලෙස දියමන්ති නිර්මාණය වන්නේ ග්‍රාහක කොටස් එකට ගැටීමේදී ඇතිවෙන අධික තාපය විසින් කාබන් කොටස් එකිනෙකට මිරිගෙන නිසාවෙනි. ඒවා නිර්මාණය වන්නේ පෘථුවිය මත දියමන්ති නිර්මාණය වෙන විදියට නොවෙයි, ඊට හාත්පස වෙනස්ම විදියකටයි. අංක 5 රොකට් ඉන්ධන ටැංකිය. ඉස්පාඤ්ඤයේ මර්සියාවල එළුවන් බලාගන්නා පුද්ගලයින් දෙදෙනෙකුට ඉතාමත්ම අමුතු වස්තුවක් හමු වී තිබුණා. ඔවුන් පළමුව සිතුවේ මේ හමුදාවට අයත් ගුවන් යානයක කොටසක් විය හැකි බවයි. සිවිල් ආරක්ෂක අංශයේ දැනුවත් කළ වහාම අදාළ අංශ විසින් නිසි ආරක්ෂිත පියවරගෙන තිබුණා. මොකද එය විකිරණශීලී න්‍යෂ්ටික රෝගකාරක හෝ රසායනික දෙයක්ද යන්න ඔවුන් කලින් දැන සිටියේ නැහැ. ඉන්පසු සිදු කළ පරීක්ෂණවලදී එය අභ්‍යවකාශයෙන් නැද වැටුණු රොකට් ඉන්ධන ටැංකියක් බව අනාවරණය වී තිබුණා. ඔබ තවමත් අපිව සබ්ස්ක්‍රයිබ් කර නොමැතිනම් මේ දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒවගේම කුඩා සීනුවේබෝත් අලුත් වීඩියෝ දාපු ගමන් ඔබට දැනගන්නට පුළුවන්. ඔබ නොදත් මෙවැනි වටිනාදේ දිනපතා දැනගන්න නොදුටු ලෝකයේ සමග රැඳී සිටින්න.